වෙලවරාත්‍රී 8යි විනාඩි 2යි මේ ස්වදේශීය සේවය. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ ගම්පහ උඩුගම්පල සීතුව පාරේ ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරාධිපති තලවතුගොඩ හෝකන්දර පාරේ ශ්‍රී සුගතාරාමාධිකාරී කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති දර්ශනපති පූජ්‍යපාද හඟුරන්කෙත චන්ද්‍රරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්තුනි, අද ධර්මදේශනාවේ මාතෘකාවී ඇත්තේ මජ්ක්‍ධිම නිකායේ අපන්නක සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අප හැම උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අප දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්දම්මං මුනි රාජන්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ
අයං බදන්තා සාදු සාදු නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 ඊවං මේ සුතං ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරමානු භික්ඛු සංඝේන සම්දින් යේන ශාලා නාම කෝසලානං බ්‍රාහ්මණ ගාමෝ තදව සරීතිති සාදු 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 සද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත ගුණබර පින්වත්නි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සොදීසි සේවය ඉතාම කරුණාසිතින් මහත් වූ ශ්‍රද්ධාවෙන් ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටමත් ලෝක වාසී බොහෝ දිනෙක පින්වත්නි අද මෙම උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීම ලොකු භාග්‍යයක් ලොකු වාසනාවක්. එසේනම් ඔබ සියලු දෙනාම සදහසිතින් දැන් සූදානම ඒ උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්තේ සූත්‍ර පිටකයේ පස්වෙනි ග්‍රන්ථයේ වන මජ්ක්‍ධිම නිකායේ ද්විතීය භාගය ඇතුළත් අපන්නක සූත්‍රය. මේ බණහන සදහේති සේම කෙනෙක්ම හොඳට දකින්න තීරුම් ගන්න. කුමක්ද තීරුම් ගන්නේ? මේ කෙටි කාලය තුළ මේ උතුම් ධර්ම දේශනාවට අපි අවශ්‍ය කරුණු කාරණා සාකච්ඡා කරනවා. ඔබට යමක් වැඩිපුර අධ්‍යයනය කරන්න අවශ්‍යයි. ඔබට මේ සූත්‍රයෙන් යමක් දැනගන්න අවශ්‍ය නිසා පින්නතුනි කරුණු සටහන් කර ගැනීම ඉතා වැදගත්. එවනම් අද මා මාතෘකා කරගත්තේ සූත්‍ර පිටකයේ පස්වෙනි ග්‍රන්ථයේ වන මජ්ක්‍ධිම නිකායේ ද්විතීය භාගයේ ඇතුළත් අපන්නක සූත්‍රය. අද අපේ සමාජයේ ඉතාම වැදගත් සූත්‍රයක් තමයි මේ සූත්‍රය පින්වත්නි. බුදුරජාන් වහන්සේ මහා සංඝරත්න පිරිවරගෙන කොසල් දනව්වේ පිහිටා තිබුණු ඉතාම රමණීය ස්ථානයක් තමයි ශාලානම් බමුණු ගමට බුදුන් වහන්සේ වැඩම කළා. පින්වත්නි මේ පරිසරෙන් ඉතාම අලංකාරී ඉතාම සුන්දර තුරුලතා වනපෙත් වලින් යුක්ත වෙච්ච ඉතාම රමණීය ගම් පෙදෙසක් තමයි මේ ශාලානම් මේ බමුණු ගම. බුදුරජාන් වහන්සේ පින්වත්නි මහා කරුණාසිතින් ඉතාම ශ්‍රද්ධාවෙන් පින්වත්නි භික්ෂුන් වහන්සේලා පිරිවරගෙන මේ ශාලා කියන බමුණු ග්‍රාමයට වැඩම කළා. පින්වත්නි බුදුරජාන් වහන්සේ මහා කාරුණිකයි. ඔබ අප සෑම කෙනෙක්ම මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී ධර්මයේ තුල බොහෝ දේවල් අධ්‍යයනය කරන්නට ඕන. ඔබ යමක් අධ්‍යයනය කරනවා කියලා කියන්නේ මේ ධර්මයේ හොඳට තේරුම් අරගෙන ධර්මයේ හොඳට අවබෝධ කරගෙන මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කරගන්නට ධර්මයේ ඔබේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම. දැන් බණහන බුද්ධිමත් ඔබෙන් මං ඇහුවොත් ඔබෙන් මං විමසලා බැලුවොත් ලෝකේ පහළ වෙච්ච සෑම බුදු කෙනෙක්ම හැබැයි සෑම බුදු කෙනෙක්ම කිව්වම් පසේ බුදුරජාන් වහන්සේලා හැර තන්නංකරෝ මහාවීරෝ මේදංකරෝ මහායසෝ මේ විදියට පින්වත්ති අටවිශ බුදුරජාන් වහන්සේලා ලෝකේ පහළ වෙච්ච මේ බුදුරජාන් වහන්සේලා සෑම කෙනෙක්ම කළ උතුම් පින්කම කුමක්ද කියලා ඔබෙන් කවුරු හරි කෙනෙක් විමසුවොත් ඇහුවොත් ඔබට මට පිළිතුරක් තියෙන්නට ඕන. හොඳට දකින්න ලෝකේ පහළ වෙච්ච සෑම බුදු කෙනෙක්ම කළ උතුම් පින්කම තමයි ඔබට බණ කියන මට මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනෙකුටම පින්නතුනි ගැටලු තිබෙනවා.
ඒ ගැටලු වලට විසඳුම් ලබා දීම තමයි ලෝකෙ පහළ වෙච්ච සෑම බුදු කෙනෙක්ම කළ උතුම්ම පින්කම. දැන් හොඳට දකින්න, ලෝකෙ පහළ වෙච්ච මහා කාරුණිකෝ අරහං සම්මා සම්බුද්ධෝ කියලා අප නිතර නමස්කාර කරන මේ බුදුවරු ලෝකේ පහළ වෙලා කළ උතුම්ම පින්කමක් තමයි ඔබ අප සෑම දිනාට තිබෙන විවිධ ගැටලු වලට විසඳුමක් ලබා දීම. පින්වත්, මේ ගැටලු ගත්තාම ඔබට මට තියෙන ආර්ථික ගැටලුවක් වෙන්න පුළුවන්. බුදුන් වහන්සේ සිඟාලවද සූත්‍රයේදී ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය දීවිකම්මං පයෝජේ, ඔබට මට ආර්ථික ගැටලුවක් ඇති වුණාම ඒ ගැටලුව විසඳ ගන්න ආකාරයට ඉතාම දූරදර්ශීව විසඳුම් ලබා දීලා තියෙනවා. ඒ වගේම පින්තුන, මේ සමාජය ගත්තාම සමාජය තුළ ඔබට මට විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන් සමාජික වශයෙන්. එදා සුනීත සෝපාක දෙදෙනාට ඇතුවනේ මානසික කම්පනයත් එක්ක කායික පීඩාවත් එක්ක විශාල ගැටලුවක්. බුදුරජාන් වහන්සේ මහා කරුණාවෙන් එතනට වැඩම කළා. සුනීත සෝපාගේ ගැටලුව තේරුම් අරගෙන සුනීත සෝපාකට පිහිට වුණා, පිළිසරණ වුණා. පින්වත්නි, එදා කිසා ගෞතමියගේ ආදරණීය දරුවා රෝගාතුර වෙලා කියලා මව් සෙනෙහස ඇති කිසා ගෞතමිය පින්වත්නි දරුවා ලැමට තුරුළු කරගෙන විදුම් සොයාගෙන ගියා. හැම දිනාම ඇයට නින්දා කළා, අපහාස කළා. බුදුරජාන් වහන්සේ වෙතට පැමිණි කිසා ගෞතමියගේ සිතිවිලි තේරුම් ගත්ත, ගැටලුව අවබෝධ කරගත්ත මහා කාරුණිකෝ බුදුරජාන් වහන්සේ ඇයට පිහිට වුණා, පිළිසරණ වුණා. රජු මහලා ජීවිතේ කලකිරිලා, ජීවිතේ පාවෙච්චය, ජීවිතේ විනාශ කරගන්න උත්සාහ කළ මොහොතේ බුදුන් වහන්සේ වැඩම කොට ඇයට පිහිට වුණා. පූතිගත තිස්සාවර ගැන හිතන්න. පින්මාති අසරණ වෙලා, රෝගී වෙලා, එක්තැන් වෙලා, මහා පීඩාවට පත් වෙලා, කායික වශයෙන් ගැටලුවක්, මානසික වශයෙන් පීඩාවට පත් වෙලා සිටිය පූතිගත තිස්ස හාමුදුරුවන්ට බුදුරජාන් වහන්සේ උපකාර වුණා, ඒ ගැටලුවට පිහිටක් වුණා. මා මතක් කළ විදියට ඔබ සෑම කෙනෙක්ම අධ්‍යයනය කරන්න, ජීවිත ගමනේ ඔබට මන මොනතරම් ගැටලු ඇති වෙනවද? දයාබර බිරිඳක් වෙනකොට, දයාබර ස්වාමියෙක් වෙනකොට, ඔබ උතුම් මව් පදවි, පිය පදවි ලබා ගත්තාම සමහර නිවසේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඔබ සේවය කරන ආයතනය තුළ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මේ සෑම දෙයකටම ලෝකේ පහළ වෙච්ච බුදුරජාන් වහන්සේලා ඒ විසඳා ගත හැකි ආකාරය ධර්මානුකූලව විස්තර කළා. එසේනම් පින්වත්නි, බුදුරජාන් වහන්සේ මේ විදියට පින්වත්නි සාලානම් බමුණු ගමට වැඩම කළා. ඒ ජීවත් වෙච්ච ගම්වැසියෝ බුදුන් වහන්සේ වෙත පැමිණ කොටසක් නමස්කාර කළා. මේ පැමිණි පිරිස අතර සමහරු බුදුන් වහන්සේ සමග සතුටු සාමීචි කතා කරන්න පටන් ගත්තා. පින්වත්නි, සමහර කෙනෙක් තුෂ්ණිම් භූතව කතා කරන්න නැතුව නිශ්ශබ්දව පැත්තකින් වාඩි වුණා. මහා කාරුණිකෝ බුදුරජාණන් වහන්සේ පින්වත්නි කිසි වෙනසක් නැතුව මේ සියලු දෙනාම එකසේ පිළිගත්තා. එහෙමනම් අද ධර්මශ්‍රවණය කරන මේ සදැහැති ගුණබර පින්වත් හැම දිනාටම, මා මුලින් මතක් කළා, මා මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් අපන්නක සූත්‍රයේ බව. පින්වත්නි, බුදුරජාන් වහන්සේ සාලානම් බමුණු ගම ඉතාම රමණීය සුන්දර වනයක්, වනපෙදෙසක්. මේ කැලේට ආසන්න ගමක් තමයි මේ සාලා කියන බමුණු ගම. පින්තුනි, මේ සාලා කියන බමුණු ගමට මේ වනයේට පින්වත්නි විවිධ ආගම්වල අය තවුස්දම් පුරන්නට මේ වනයේට නිතර ආව ගියා. ඒ අය අතර ශ්‍රමණ ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රාවකව වෙන්න පුළුවන්,
බමුණොවෙන්න පුළුවන් විවිධ ආජීවකයන් ඉන්දියානු සමාජය තුළ පින්මත්න තිබුණු විවිධ ආගම් දර්ශන චින්තන පිළිගත්ත මේ තවුස්දං පුරණ අය මේ ශාලා කියන බමුණු ගමට වැඩම කළා පැමිණියා. පින්මත්න මේ ආපු පිරිස විවිධ දර්ශන විවිධ චර්යා ධර්මවලින් යුක්තාය. එනමුත් මේ ගම්වාසී මේ සියලු දෙනාම ආදර ගෞරවයෙන් පිළිගත්තා. පිළි අරගෙන පින්නතුනි දන් පැන් ආදීන් සංග්‍රහ කළා මේ පැමිණි සියලු දෙනාට. මේ ශාලා වනයේට පැමිණි මේ අන්‍ය ආගමික තීර්ථකයෝ, ඒ වගේම පින්නතුනි බ්‍රාහ්මණ කුලයේ අය, විවිධ ආජීවකයන් මේ පැමිණි හැම දෙනාම විවිධ ස්ථාන තෝරාගෙන පින්වත්නි දැන් තවුස්දං පුරනවා. මේ තවුස්දං පුරන මේ විවිධ ආගම්වල අය මේ ප්‍රදේශය තුළ ජීවත් වෙච්ච මේ ගම්වාසීන්ට විවිධ ආකාරයෙන් ධර්මයේ දේශනා කළා. මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ බුද්ධිමත් ගුණවත් නැනවත් ඔබ හොඳට මේ දී තේරුම් ගන්න. මේ ආපු පිරිස විවිධ දේ ඉගැන්වුවා මේ අයට. ඒ ඉගැන්වූ ධර්මතා අතර පින්මත් ඉතා වැදගත් කාරණයක් තමයි, එක පිරිසක් මතක් කරනවා උගන්වනවා යමක් ඔබ පරිත්‍යාග කළා නම් දුන් දැහි විපාක ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ ඔබ යම් කිසි දෙයක් පරිත්‍යාග කළා නම් පූජා කළා නම් ඒ විපාක නැත කියලා ඒ අය ඉගැන්වුවා. මේ අය ඉගැන්වූ එක කාරණයක් තමයි, මේ ලෝකේ ජීවත් වෙන අපි සෑම කෙනේටම මව් කියලා කෙනෙක් නෑ, පියෙක් කියලා කෙනෙක් නෑ කියලා ඉගැන්වුවා. මේ ඒ අයගේ ධර්මතා පින්නතුනේ, මව්පියන් කියන විදියට මෙහෙම මවක් සහ පියෙක් කියලා කෙනෙක් පිළිගත්තේ නෑ, එහෙම කෙනෙක් නෑ කියලා දේශනා කළා. ඒ වගේම පින්මත්ති මේ විවිධ තවුස්දං පොරපු අය මේ බමුණු ගමේ ජීවත් වෙච්ච ගම්වැසියන්ට ප්‍රකාශ කළා යාග හෝම පවත්වලා කිසිම විපාකයක් ලැබෙන්නේ නැහැ කියලා. යාග හෝම වලින් විපාක නැත කියන එකයි ඒ අයගේ ගැන්වීම බවට පත් වුනේ. ඊළඟ කාරණේ වශයෙන් පැහැදිලි කළා මෙලොවක් පරලොවක් නැහැ කියලා. දහොඳට තේරුම් ගන්න, මෙලවක් පරලවක් නැහැ කියලයි මේ අය ඉගැන්වුවේ මේ ගම්වාසීන්ට. ඒ වගේම ඉතාම වැදගත් කාරණයක් වශයෙන් ඉගැන්වුවා ඕපපාතික සත්වයන් නැහැ කියලා. දැන් බණාන බුද්ධිමත් ඔබ හිතන්න, මේ ශාලා කියන බමුණු ගමට ආපු මේ විවිධ ආගමික අය, විවිධ ආගම් දර්ශන අදහපු අය, මේ ප්‍රදේශය තුළ ජීවත් වෙච්ච අයට දේශනා කළ ධර්ම මා එයයි කෙටියෙන් මතක් කළේ. මේ කරුණු අතර හොඳට බණහන ඔබ හිතන්න. දැන් හිතන්න බණහන ඔබට මට කිව්වොත් එහෙම මට මවක් නැහැ පියෙක් නැහැ කියලා කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම පෘථග්ජන සිතට සියුම් වේදනාවක් දුකක් ඇති වෙනවා. හේතුව දසමාසුරේ කත්වා ගුණබර අම්මාවරු දරුවෙක් දස මාසයකට ආසන්න කාලයක් කුසේ තියාගෙනයි හදන්නේ වඩන්නේ පෝෂණය කරන්නේ. එනිසා මේ අන්‍ය ආගමික තවුස්දං පුරණ අය මේ විදියට පින්වත්නි මේ විදියට කරුණු කාරණා ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ පින්වත්ති දිනක් තම ශ්‍රාවකයන් පිරිවරාගෙන මේ ගමට වැඩම කළා. මේ ජීවත්වන ගම්වාසීන් හරි කරුණාසිතින් හමු වුණා. මේ පැමිණි පිරිසගෙන් බුදුන් වහන්සේ විමසනවා, මේ ග්‍රාමයේ තුළට පැමිණි තවුස්දං පුරණ අය ඔබට යම් කිසි දෙයක් ඉගැන්වුවාද දේශනා කළාද? ස්වාමීනි, ඒ පැමිණි අය විවිධ දේ ඉගැන්වූ බව මේ අය ප්‍රකාශ කළා. බුදුන් වහන්සේ විමසනවා පින්වත්නි කරුණු සහිතවද මේ දේවල් ඉගෙන ගත්තේ කියලා. හරි වැදගත්. අපි සෑම කෙනෙක්ම පින්වත්නි යමක් ඉගෙන ගන්නකොට අවබෝධ කර ගන්නකොට
බුදුන් වහන්සේ ඒ අයගෙන් විමසූ ආකාරයට කරුණු සහිතවද ඔබ යමක් ඉගෙන ගත්තේ දැනගත්තේ කියන එක හරි වැදගත්. බුදුරජාණන් වහන්සේ ඒ අය දුන්නු විවිධ පිළිතුරු වලට අනුව පින්වත්නි, මා මාතෘකා කරගත් අපන්නක සූත්‍රය දේශනා කළා මේ ශාලා ගමේ සිටිය ගම්වාසීන්ට. පින්වත්නි, මේ ප්‍රදේශයට ආපු විවිධ ආගමික අය දුන් දෙ විපාක නැත කියලා කොටසක් කිව්වා. තව කෙනෙක් කිව්වා මව්පියන් නැ, පියෙක් කියලා කෙනෙක් නැ, යාග හෝම පැවැත්වුවාට විපාක නැ කියලා කිව්වා. ඒ අතරතුර පින්මති තවත් පිරිසක් ඇතැම් මහණ බමුණන් දානයක් දුන්නාම විපාක ලැබෙනවා කියලා කිව්වා. යාග හෝම පැවැත්වීමෙන් විපාක ඇත කියලා ප්‍රකාශ කළා. මව් කියලා කෙනෙක් ඉන්නවා, පියෙක් කියලා කෙනෙක් ඉන්නවා කියලා ප්‍රකාශ කරන්න යෙදුණා. මේ විදියට ප්‍රතිවිරුද්ධ වූ අදහස් ප්‍රකාශ කිරීම නිසා මේ ග්‍රාමයේ ජීවත් වෙච්ච බොහෝ දෙනා පින්වත්නි මහා සිත්තැවුලට, වේදනාවට, පීඩාවට පත් වුණා. කුමක්ද නිවැරදි, කුමක්ද නිවැරදි, කුමක්ද මාර්ගය කියලා විශාල ගැටලුවකට, පීඩාවකට, කම්පාවට පත් වුණා. මා මුලින් මතක් කළා මේ ලෝකේ පහළ වෙච්ච බුදුවරු පහළ වෙලා ඔබට මට ඇති වෙන මේ වගේ ගැටලු වලට බුදු දහම තුලින් නිවැරදි විසඳුමක් පිළියමක් ලබා දුන්නු බව. පින්වත්නි, මේ සූත්‍රය අද ලංකාවේ ජීවත් වෙන භික්ෂුන් වහන්සේලා ඇතුළු ගිහි පැවිදි සෑම කෙනෙකුටම ඉතාම වැදගත් සූත්‍රයක්. පින්මාත්නි, ඇයි මං මේ සූත්‍රය ඉතා වැදගත් කියලා කියන්නේ? මේ බණහාන බුද්ධිමත් සෑම කෙනෙක්ම කරුණාසිතින් ඉවසීමෙන් යුතුව මධ්‍යස්ථව පින්මාත්නි යමක් දකින්න පුරුදු වෙන්නට ඕන. බුදු දහම යථාර්ථයේ සම්මා දිට්ඨි නිවරදි මාර්ගයට පිවිසෙන්නට ඕන. නිවරදි මාර්ගය ඔබට පෙන්වා දීලා තිබෙන නිසා කුමක්ද නිවැරදි, කුමක්ද වැරදි කියන එක තේරුම් ගත යුතු කාලය ලැබිලා. පින්වත්නි, එදා අපන්නක සූත්‍රයේ දේශනා කළ පින්වත්නි මේ බමුණු ග්‍රාමේ ජීවත් වෙච්ච පිරිසටසේ අද ශ්‍රී ලංකාව තුලත් පින්වත්නි විවිධ මතවාද ඉදිරිපත් කරන එක රහසක් නෙවේ. බණහන බුද්ධිමත් ඔබ නුවණින් යමක් තේරුම් ගන්නට ඕන. අද පින්වත්නි සමහර භික්ෂුන් වහන්සේලාම එදා ඉන්දියානු සමාජයේ බුදුදහම විනාශ කරන්න පින්වත්නි ශාසනයට ඇතුල් වුණා මේ වගේ චීවරධාරීන්. අද පින්වත්නි ශ්‍රී ලංකාව තුළ තේරවාදී බුදුදහම විනාශ කරන්නට මේ තරම් උතුම් වූ ධර්මයක් තිබෙද්දී ඒ ධර්මයේ විකෘති කරමින් පින්වත්නි අද ශ්‍රී ලංකාව තුළ පින්වත්නි මෙවැනි ව්‍යාපාර කටයුතු කරන මා තමයි සිල්වත්, මා තමයි ගුණවත්, මා නැනවත්, මා තමයි බුද්ධිමත් කියලා වැරදි මතවාද ව්‍යාප්ත කරන පිරිසක් ඇති වෙලා ශාසනය විනාශ කරමින් බුදුදහමට හානි කරන පිරිසක් ඇති වෙලා පින්වත්නි මේ අය අතර එදා පින්වත්නි එදා ශාලා කියන මේ බමුණු ගමට පැමිණි අන්‍ය ආගමික තවුස්දන් පිරු ආජීවකයන්සේ අද බුදුරජාන් වහන්සේ ශ්‍රී ලංකාවේ ඉපදුනා කියලා බොහොම වැරදි මතයක් පින්වත්නි කියාගෙන යන පිරිසක් ඉන්නවා. හොඳට හිතන්න, ශ්‍රී ලංකාවේ තිබෙන විවිධ ස්ථාන දඹදිවට පින්වත්නි උපමා කරමින් මේ මහා හානිය සිදු කරනවා. මේ බණහන බුද්ධිමත් පිරිසකින් මා විමසන්නේ එහෙම ප්‍රකාශයක් කරා කියලා ඔබට අපට ලැබෙන දේ මොනවද? අද පින්මාති ලෝකේ ජීවත් වෙන බොහෝ බෞද්ධ, අබෞද්ධ බොහෝ දෙනෙක් ඉන්දියාවේ බුදුන් වහන්සේ ඉපදුණු ස්ථාන නරඹන්නට සිය දහස් ගණනින් පැමිණෙනවා. අද බුද්ධ ගයාවට ගියාම පින්මාති මොනතරම් පිරිසක් ඒ ස්ථානයේ තුල බණ භාවනා කරනවද? ධ්‍යානගත වෙලා පින්නතුනි සිත සමාධිගත කරගෙන බණ භාවනා කරනවා. එනමුත් අද ශ්‍රී ලංකාවේ ජීවත් වෙන
චීවර ධාරීන් කියන පිරිසක් පින්වත්නි බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියමින් මේ මහා වැරදි දුර්මතය කියමින් පින්වත්නි ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරනවා. ප්‍රඥාවෙන් කටයුතු කරන්න, දුර දක්නා නුවණින් යමක් දකින්න පුරුදු වෙන්න, සම්මා දිට්ඨියෙන් කටයුතු කිරීමයි බුදු දහමේ යථාර්ථය පින්වත්නි. මේ කාරණේ දැනගත් තායිලන්තයේ සංගරාජ හාමුදුරුව මහා පූජනීය චරිතයක්. උන්වහන්සේ ශ්‍රී ලංකාවට ඉතාම ආදරේ, ශ්‍රී ලංකාවට ගරු කරනවා. තේරවාදී බුදු දහම ස්ථාපිතව පවතින නිසා ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා ලෝකේ සෑම රටකම වැඩම කරලා අද බොහෝම දුක් පීඩා විඳගෙන පින්වත්නි මේ තේරවාදී බුදු දහම බටහිර රටවල පවා ව්‍යාප්ත කරනවා. මෙසේ පවතිද්දී තායිලන්තයේ සගරාජ හාමුදුරුව කම්පාවට පත් වුණේ මේ වගේ වැරදි මත ඉදිරිපත් කරමින් බුදුරජාන් වහන්සේ ශ්‍රී ලංකා ඉපදුනා කියන දුර්මත ප්‍රචාරය කරමින් කටයුතු කරන භික්ෂුන් වහන්සේලා ශාසනයෙන් නිරපා දැමිය යුතු බව පින්වත්නි උන් වහන්සේ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා. මෙන්න මේ කාරණා අපි දකින්න ඕන, තේරුම් ගන්නට ඕන, අවබෝධ කර ගන්නට ඕන. ඒ වගේම පින්වත්නි අද ශ්‍රී ලංකාව තුළ තිබෙන තවත් මහා දුර්මතයක්, ඉතාම ගැටළු සහගත දෙයක් තමයි රහතන් වහන්සේලා සෑම තැනම ඇතිවිලා සෝවාන් සකදාගාමි අනාගාමි රහත් ඵලයට පත් වෙච්ච අය ඉන්න පුළුවන්. එනමුත් පින්වත් මම සෝවාන් වුණා කියලා කවදාවත් කෙනෙක් කියන්නේ තමන් මම රහත් බවට පත් වුණා කියලා තමා විසින් කවදාවත් ප්‍රකාශ කරන්නේ. අදිමාතික හාමුදුරන්ගේ කතාව හොඳට බලන්න, හොඳට අවබෝධ කරගන්න. එසේනම් බුදුන් වහන්සේ අනුදැන වදාලා මහණෙනි මේ භවගාමි ජීවිතයේ තුල නිවරදි වූ ධර්මයේ දකින සිත තමයි නිවරදි මාර්ගයට පිවිසෙන්නේ. ඒ නිසා දුක්ඛ සමුද නිරෝධ මග්ග කියන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමයි සෝවාන් සකදාගාමි අනාගාමි උතුම් වූ රහත් භාවයට නිවන පසක් කර ගන්නට උපකාර වන්නේ. එසේනම් පින්වත්නි බුදු දහම විනාශ කිරීමට මේ ආකාරයට පින්වත්නි විවිධ අර්ථ විග්‍රහ කරමින් කටයුතු කිරීමත්, ඒ මග යන අයට පින්වත්නි කොතනද ශාන්තියක් තිබෙන්නේ? ඒ සෑම කෙනෙක්ම එහෙමනම් බුදු දහමට නින්දා කරමින්, බුදු දහමට අපහාස කරමින් මේ විදිය කටයුතු කිරීම නිසා පින්වත්නි එදා බුද්ධ කාලයේ වැඩ සිටිය දෙව්දත් තෙරුන් හා සමාන ක්‍රියාවක් බව මේ මොහොතේ මා ප්‍රකාශ කරන්නට කැමැති. එසේනම් අමාමේනී බුදුරජාන් වහන්සේ අනුදැන වදාලා මහණෙනි අපාන්නක ධර්ම වශයෙන් ඉතා දූරදර්ශීව බුදුන් වහන්සේ අර ග්‍රාමේ ජීවත් වෙච්ච ගම්වැසියන්ට නුවණින් මේ ධර්මයේ දැකිය යුතු බව, නුවණින් මේ ධර්මයේ අවබෝධ කරගත යුතු බව පින්වත්නි දේශනා කළා. ඔබ සෑම කෙනෙක්ම මොහොතකට හිතන්න, අපාන්නක ධර්ම වශයෙන් බෞද්ධ ශබ්දකෝෂයේදී පැහැදිලි කළා මේ අපාන්නක කියන වචනේ අර්ථ විග්‍රහය. බෞද්ධ ශබ්දකෝෂයේදී පැහැදිලි කළා නිවනට පමුණුවන ධර්ම, ඒ නිවන් මාර්ගයට යන්නට උපකාරවන ධර්ම කියලා විස්තර වෙනවා. ඒ වගේම ස්ථීර සාර ධර්ම කියන අර්ථයක් තියෙනවා. ස්ථීර සාර යහපත් වූ ධර්ම කියන වචනේ තේරුම. ඒ වගේම බාධා රහිත ධර්මේ, බාධා රහිත ධර්ම කියන අර්ථයක් තියෙනවා. අනිත් එක තමයි වැරදි නැති ධර්ම කියලා විස්තර කරනවා. කිසිම වැරද්දක් නැති ධර්ම කියන එකයි මේ අපාන්නක සූත්‍රයේදී අපාන්නක ධර්ම වශයෙන් විස්තර කරන්නේ. එසේනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මහණෙනි අපාන්නක සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ නිවැරදි ප්‍රතිපදාව පිළිබඳව කරුණු විස්තර කරන ඉතා වැදගත්. අපි සෑම කෙනෙකුටම අවශ්‍ය කරන්නේ නිවැරදි ප්‍රතිපදාවක්. ලෝක ජීවත් වෙන සෑම කෙනෙකුටම තමන්ගේ නිවස තුළ, තමන් සේවකන ආයතනය තුළ, රටක දියුණුවට,
ලෝකෙ දියුණුවට සෑම කෙනෙකුටම නිවැරදි ප්‍රතිපදාවක් තිබිය යුතුයි. බුදුන් වහන්සේ පින්වත් ඉතාම ගෞරවයෙන් කරුණාසිතින් මේ සූත්‍ර දේශනාවේදී අපන්නක සූත්‍රයේදී විස්තර කළා මේ නිවැරදි ප්‍රතිපදාව කුමක්ද, ඒ කෙසේද ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියලා. මුලින්ම විස්තර කළා බුදුන් වහන්සේ මේ ගම් වාසීන්ට තුනුරුවන් සරණ යාම ඉතා වැදගත් කියලා. බෞද්ධ ප්‍රතිපදාව තුළ ඉතා වැදගත්ම දේ තමයි තුනුරුවන් සරණ යාම. පින්වත්නි, අපි සෑම කෙනෙක්ම තුනුරුවන් සරණ යනකොට ශ්‍රද්ධාව තියෙන්නට ඕන. හිතන්න අපි සෑම කෙනෙක් ළඟම ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව අඩු වැඩි වෙන්නේ නැද්ද? සෑම කෙනෙක්ම තේරුම් ගන්න. බණහන සෑම කෙනෙක් ළඟම ශ්‍රද්ධාව තිබෙනවා. ශ්‍රද්ධාව යන තුනුරුවන් පිළිබඳ විශ්වාසය, ගෞරවය, පිළිගැනීම. පින්වත්නි, මේ ශ්‍රද්ධාව සෑම විටම එකසේ පවතින්නේ. ශ්‍රද්ධාව අඩු වැඩි වෙන්න පුළුවන්. මේක තේරුම් ගන්නට ඕන. එසේනම් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පිළිබඳ ඇති වෙන ගෞරවයේ, විශ්වාසයේ, පිළිගැනීම ශ්‍රද්ධාව. බුදුන් වහන්සේ අපන්නක සූත්‍රයේදී නිවැරදි ප්‍රතිපදා ධර්මතාවයට ඇතුළත් කළා මහණෙනි, මා දේශනා කළා මේ ගම්වැසියන්ට ඔබ යහපත් වූ ප්‍රතිපදාවකට එන්නට නම් තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් තියෙන්නට ඕන, තුනුරුවන් සරණ යා යුතු බව. ඉසිනම් බණහන මේ පින්නතුන් හිතන්න, ශ්‍රී ලංකා වාසී, ලෝක වාසී සෑම කෙනෙක් හිතන්න, දැන් මේ බණ කියන මට සහ බණහන මේ සදෙහිති ගුණබර පින්නතුන් හිතන්න, මේ ලබාගත්ත මේ ආත්ම භාවය, දැන් මේ අපි ඉපදිලා මේ ගත කරන මේ මනුස්ස ආත්ම භාවය තුළ බණ කියන මට සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ හමු වුණාද? නැහැ. සිද්ධාර්ථ ගෞතම බුදුරජාන් වහන්සේගෙන් බණ ඇහුවද? නැහැ. සිනම් බණහන බුද්ධිමත් ඔබත් හිතන්න, ශ්‍රද්ධා යන තුනුරුවන් පිළිබඳ විශ්වාසය පළවෙනි කාරණය බුද්ධ කියන වචනේ, බුදුරජාන් වහන්සේ. එමනම් බුදුන් වහන්සේ ඔබට මට හමු වෙලා නැහැ මේ භවයේ තුල. බුදුන් වහන්සේගෙන් මේ භවයේ තුල අපි කවුරුත් ධර්මයේ ශ්‍රවණය කරලත් නැහැ. එනමු සමාධි බුදුරුවක් දකින ඔබේ ඇස් දෙකට, ඒ ඇස් දෙකින් දකින සිතට පින්වත්නි මොනතරම් ශ්‍රද්ධාවක්, ගෞරවයක් ඇති වෙනවද? එනිසා අපි සෑම කෙනෙක්ම තුනුරුවන් පිළිබඳ විශ්වාසය, තුනුරුවන් සරණ යාම බෞද්ධ ප්‍රතිපදාවේ ඉතා වැදගත් කාරණයක් සේ විස්තර කළා. මහණින් මං අපාන්නක සූත්‍රයේදී විස්තර කළා පන්සිල්, අටසිල්, දසසිල් සුරකින පිරිසක් වෙන්නට ඕන. ඉතා වැදගත්. බෞද්ධ අපි සෑම කෙනෙක්ගේම ජීවිත ගමනේ බෞද්ධ ප්‍රතිපදාව තුළ අඩිතාලම තමයි පංචශීල ප්‍රතිපදාව. ඉන් ඉදිරියට අටසිල්, දසසිල් සමාදන් වෙන්නට පුළුවන්. එසේනම් පින්වත්නි, යහපත් ජීවිතයක් ගත කරන්නට නම්, මෙලව ජීවිතේ, පරලොව ජීවිතේ සාර්ථක කරගන්නට නම් ඔබ අප සෑම කෙනෙකුටම තිබිය යුතු ඉතා වැදගත් ගුණයක් තමයි සීලය. දැන් බණහන බුද්ධිමත් ඔබෙන් වෙන ආගමක කෙනෙක් ඔබෙන් ඇහුවොත් සීලය යනු කුමක්ද කියලා හිතන්න, ඔබෙන් අපෙන් දැන් විවිධ ආගම්වල අය විවිධ ගැටලු විමසනවා, අහනවා. බුදුන් වහන්සේ අනුදැන වදාලා මහණෙනි, සීලය යනු කය වචනේ දෙක සංවර කර ගැනීමයි සීලය. උඟා දෙනෙක් අහනවා කුමක්ද ඇයි සිත සම්බන්ධ වෙන්නේ නැති කියලා. කායි සංවරෝ සාදු, කය සංවර කර ගැනීම. වාචා සංවරෝ සාදු, වචනේ සංවර කර ගැනීම සීලය. එසේනම් බෞද්ධ ප්‍රතිපදාව තුළ ඉතාම ගෞරවයෙන් ප්‍රගුණ කළ යුතු, පුහුණු කළ යුතු උතුම් කාරණය තමයි මේ සීලය අවබෝධ කරගෙන සීලේ පිහිටා කටයුතු කිරීම. මහණෙනි, අපාන්නක සූත්‍රයේදී මා ඒ ගම්වැසියන්ට දේශනා කළා බෞද්ධ ප්‍රතිපදාවක් තුළ ප්‍රගුණ කළ යුතු උතුම් කාරණයක් පස් ඉඳුරන් සංවර කර ගැනීම. බණහන සෑම කෙනෙක් විතන්න, මේ ලබාගත මනුස්සාත්ම භාවයේ තුළ
බණ කියන මා ඇතුළු ඔබ සෑම කෙනෙකුටම මේ භවගාමී ජීවිතයේ තුල ක්ලේශ ධර්ම, රාග සිතිවිලි, ආශාව, ඇලීම, බැඳීම මේ සෑම දෙයක්ම අපට ලබා දෙන්නේ පස්සින්දුරන්. කවුද පින්වත්නි පස්සින්දුරන්? ඇස, කන, නාසය, දිව, ශරීරය සෑම විටම මේ පස් ඉඳුරන් අරමුණු ගන්නවා. ඇස රූපේ දැක්කාම පින්වත් මේ රූපය කෙරෙහි ඇස යොමු වෙනකොට සිත සම්බන්ධ වෙනවා. මොකද කරන්නේ සිත? සිත සම්බන්ධ වෙලා කියනවා ඒ රූපේ ලස්සනයි, ඒ රූපේ තරම් අලංකාර නැහැ. ශබ්දයක් ඇසුනාම ශබ්දේ මිහිරි කියලා ඔබට නිගමනයක් දෙන්නේ සිත. එසේනම් බුදුන් වහන්සේ අනුදැන වදාලා මහණෙනි, මේ භවගාමී ජීවිතයේ තුල බෞද්ධ ප්‍රතිපදාව තුළ දියුණු කළ යුතු උතුම් දෙයක් තමයි පස් ඉඳුරන් සංවර කර ගැනීම. කුඩා දරුවාගේ සිට වැඩිමහලු සෑම කෙනෙක්ම දැකිය යුතු, ප්‍රගුණ කළ යුතු උතුම් දෙයක්. මේ සමාජය තුළ බොහෝ ගැටලු අද ඇති වෙලා, සමාජයේ බොහොම සංකීර්ණ වෙලා, සමාජය තුළ සෑම කෙනෙක්ම පින්මාත්‍ය අද චිත්ත පීඩාවෙන් ජීවත් වන්නේ කටයුතු කරන්නේ. මේකට හේතුව කුමක්ද කියලා ඔබෙන් මං විමසුවොත් ඔබට පිළිතුරක් තියෙන්නට ඕන. බුදුන් වහන්සේ අනුදැන වදාළ ධර්මයේ පැත්තට යොමු වෙන්න. මහණෙනි, මේ පස් ඉඳුරන් නිසා සෑම මොහොතකම ගැටීම ඇති වෙනවා. මේ ගැටීම නිසා තමයි විවිධ කරදර බාධක ඇති වෙන්නේ. අද සමාජ ජීවිතේ මේ සෑම කෙනෙක්ම තේරුම් ගන්න, සෑම කෙනෙක්ම අවබෝධ කර ගන්න, ඔබ මා ඇතුළු සෑම කෙනෙක්ම විටක සතුටටපත් වෙනවා. ඒ සතුටත් එක්කම අපි දුකටපත් වෙනවා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච අටලෝ දහම ඔබට මට ලබා දෙන්නේත් මේ පස් ඉඳුරන්. බුදුන් වහන්සේ අනුදැන වදාහරනවා මහණෙනි, එසේනම් නිවරදි ප්‍රතිපදාවක් තුළ කටයුතු කරන්නේ නම් ජීවිතේ මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් සාර්ථක කර ගන්නට නම් ජීවිත ගමනේ සැනසීමක් ලබා ගන්නට නම් ඔබ මා සෑම කෙනෙක්ම ප්‍රගුණ කළ යුතු, අවබෝධ කරගත යුතු උතුම්ම දේ තමයි පස් ඉඳුරන් සංවර කර ගැනීම. මහණෙනි, අපන්නක සූත්‍රයේදී මා ඒ ශාලා බමුණු ගමේ ගම්වැසියන්ට දේශනා කළා, ජීවිත ගමන සාර්ථක කර ගන්නට නම් විදර්ශනාව වැඩි යුතු බව. ඉතා වැදගත් කාරණයක්. බුදු දහම ඉතා වැදගත් පූජා දෙකයි, ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා. අද බොහෝ දෙනෙක් පින්වත්ති වේගින් ගමන් කරන්නේ ආමිෂ පූජාව පැත්තට. අද මේ රට තුළ විවිධ ආමිෂ පූජා ආරම්භ කළා තිබෙනවා. ගිහි පැවිදි දෙපාක්ෂයේම වගකීම බාරගත යුතුයි. ඔබ නිවරදිව යමක් දකින්න, ධර්මයේ දේශනා කරන්නේ මා කරුණා සිතින්මයි. එදා ලෝකේ පහළ වෙච්ච බුදුරජාන් වහන්සේලා නිවරදි මාර්ගයේ පෙන්වා දුන්නා. එහෙමනම් පින්වත්නි, භික්ෂුන් වහන්සේලා වශයෙන්, බුද්ධ ශ්‍රාවකයන් වශයෙන් මා ඇතුළු ඔබ සියලු දෙනාගේම මූලික අරමුණ, මූලික ප්‍රතිපදා විය යුත්තේ නිවරදි මාර්ගයට මේ ගිහි පැවිදි බොහෝ දෙනා යොමු කර ගැනීම. එනමුත් අද බොහෝ දෙනා පින්වත්නි ආමිෂ පූජා විවිධ ආකාරයෙන් සම්නිදාන කරනවා. ආමිෂ පූජා පැත්තට පින්මාති බොහෝ දෙනා යොමු කරගෙන ලාභ අපේක්ෂාවෙන් කටයුතු කිරීම මහත් වූ විනාශයට, බුදුදහමේ හානියට හේතුවක්. පින්වත්නි, අද බටහිර රටවල, බොහෝ රටවල පින්වත්නි තේරවාදී බෞද්ධ මධ්‍යස්ථාන ඇති වෙලා, බටහිර ජාතීන් ඉතාම වේගෙන් බුදුදහම වැළඳ ගන්න යුගයක ඒ අය මහා පුදුමයට, විස්මයට පත් වෙනවා. මේ තරම් තේරවාදී බුදුදහම ස්ථාපිතෝ ශ්‍රී ලංකා ධර්ණි තලයේ තුල ගිහි පැවිදි දෙපාක්ෂය හරියට තරඟයකට වගේ ආමිෂ පූජාවට ගැබ්බෙලා යොමු වෙලා කටයුතු කිරීම පිළිබඳව. එසේනම් අපි සෑම කෙනෙක්ම බුදුදහමේ යථාර්ථය දකින්නට නම් අපන්නක සූත්‍රයේ විස්තර කරපු ආකාරයට ප්‍රතිපත්ති පූජාවට යොමු වෙන්න. එසේනම් ප්‍රතිපත්ති පූජා යනු පළවෙනි කාරණය පින්වත්නි, විදර්ශනාව වඩමින් මේ විදියට තමන්ට සුදුසු භාවනාවක යෙදීම ඉතා වැදගත්.
ප්‍රතිපත්ති පූජාවේ ඉතා වැදගත් උතුම් අංගය භාවනාව. ඊළඟ අංගයේ තමයි පින්වත්නි ධර්මයේ අවබෝධ කර ගැනීම. ප්‍රතිපත්ති පූජාවිතා වැදගත් දෙයක් තමයි ධර්මයේ අවබෝධ කරගෙන ධර්මයට පිවිසිලා ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම ප්‍රතිපත්ති පූජාවේ මූලික අදිෂ්ඨානයේ අරමුණ. බුදුන් වහන්සේ අවසානයේදී අපි සෑම දිනාම ප්‍රාර්ථනා කරන සෝවාන් සකදාගාමි අනාගාමි උතුම් වූ රහත් ඵලයට පත් වෙන්නට නම් මේ උතුම් ධර්ම ප්‍රතිපදාව තුළ කටයුතු කළ යුතු බව උන්වහන්සේ කරුණාසිතින් යුතුව අපාණක සූත්‍රයේදී දේශනා කළා. එසේම පින්වත්නි බුදුරජාන් වහන්සේ විසින් මෙම සූත්‍රයේදී මේ බඳු වාද ඇත්තා වූද මේ බඳු දුෂ්ටි ඇත්තා වූද අයට කාය සුචරිතයක් වාක් සුචරිතයක් මනෝ සුචරිතයක් නැති නිසා මෙලොව පරලොව ජීවිත අසාර්ථක බව විස්තර කළා. ඉතා වැදගත්. උන්වහන්සේ පැහැදිලි කරන්නේ මහණෙනි ඉහතින් සඳහන් කළ ආකාරයට මේ විදියට මේ ශාලා බමුණු ග්‍රාමයට පැමිණි විවිධ ආගමික තවුස්දම් පිරූ අය මේ විදියට විවිධ දුෂ්ටි ඉදිරිපත් කරමින් කටයුතු කරන අයට කාය සුචරිතයක් නැතුව වාක් සුචරිතයක් නැතුව මනෝ සුචරිතයක් නැතුව කටයුතු කිරීමෙන් මෙලව ජීවිතයේ පරලොව ජීවිතයේ කවදාවත් සාර්ථක කරගන්නට බැරි බව උන්වහන්සේ අනුදැනව දාලා එසේනම් බුදුදහමේ මෙලව ජීවිතය පරලොව ජීවිතයේ පිළිගැනීම ඉතා වැදගත්. ඒ සමගම පින්වත්නි මේ සූත්‍රයේදී පැහැදිලි වන ආකාරයට සාලානම් බමුණු ග්‍රාමයට පැමිණි විවිධ ආගමිකින් අතර අකිරිය වාදීන් නාස්තික වාදීන් ඇතුළු විවිධ ආගමික චින්තා ප්‍රතිපදා තිබුණු අය පැමිණ සිටි බව සූත්‍රයේදී විස්තර වෙනවා. මා මුලින් මතක් කළා පින්වත්නි එසේනම් අපි සෑම කෙනෙක්ම මේ ලැබුණු කාල වේලාව තුළ තමයි කෙටියෙන් නමුත් කරුණු කාරණා සාකච්ඡා කළේ. සැදැහැති ගුණබර පින්වත් සෑම කෙනෙක්ම මා මුලින් මතක් කළ විදියට පින්වත්නි අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ මජ්ඣිම නිකාය ද්විතීය භාගයේ සූත්‍ර පිටකයේ ඇතුළත් වෙන මජ්ඣිම නිකායේ පස්වන ග්‍රන්ථයේ තමයි මජ්ඣිම නිකාය. එයි ඇතුළත් අපාණක සූත්‍රයේ තමයි මා මාතෘකා කරගත්තේ. එසේනම් බුදුන් වහන්සේගේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් හැරපියා කාමෙන් වෙන්ම අකුසල ධර්මයන්ගෙන් වෙන්ම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති ප්‍රථම ධ්‍යානය ද්විතීය ධ්‍යානය තෘතීය ධ්‍යාන චතුර්ථ ධ්‍යානය උපදවාගෙන කටයුතු කළ යුතු ආකාරය මේ සූත්‍රයේදී දේශනා කළා. එසේනම් අද ධර්මාශ්‍රවණය කළ හැම කෙනෙක්ම හිතන්න බුදුරජාන් වහන්සේගේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන අපේ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ ධර්ම හැරපියා කාමෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක සහිතව විචාර සහිතව විවේකයෙන් උපන් මේ ප්‍රීති සුඛය ඇති කර ගන්නට බුදුන් වහන්සේ පින්නතුනේ ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන මේ ධ්‍යාන ලබා ගන්නට මේ උතුම් ධර්මයේ තුල පිහිටා කටයුතු කළ යුතු බව දේශනා කළා. එසේනම් ඔබ අප සෑම කෙනෙක්ම මා මතක් කළ ආකාරයට මේ ගම් වාසීන්ට බොහෝ දෙනා සූත්‍ර වශයෙන් කරුණ වශයෙන් දේශනා කළේ අපි යමක් දුන්නනම් පරිත්‍යාග කළානම් එහි විපාකයක් නැත. සමහර කෙනෙක් කියවා විපාකයක් තිබෙන බව. සමහර කෙනෙක් කියනවා මව පියා කියලා කෙනෙක් නැහැ කියලා දේශනා කළා. තව කෙනෙක් දේශනා කළා මව කියලා කෙනෙක් පියා කියලා කෙනෙක් ඉන්නවා කියලා. මේ විදියට පින්වත්ති ධර්මයේ විකෘති කරමින් මේ විදියට කරුණු කාරණා දේශනා කරපු නිසා
බුදුරජාන් වහන්සේ ශාලා නම් බමුණු ගමට වැඩම කරලා මේ අසරණ වෙච්ච නිවරදි ධර්මයේ නැතුව දහම් පිපාසාවෙන් සිටිය මේ අයට පින්වත්ති නිවරදි බෞද්ධ ප්‍රතිපදාව විස්තර කළා. එහෙමනම් මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දුන්නු ශ්‍රී ලංකා වාසී ලෝක වාසී සදැහැති ගුණබර පින්වත් සෑම කෙනෙකුටම මා ගෞරවයෙන් කරුණාසිතින් කරන ආරාධනාව පඤ්ඤා උදපාදී මේ සියල්ල දකින්නේ ප්‍රඥාව, ධර්මයේ දකින්නේ ප්‍රඥාවෙන්. එනිසා බුදු දහමේ දැකීම් දෙකයි සම්මා දිට්ඨි මිත්‍යා දිට්ඨි හරි දැකීමට පිවිසෙන්න පින්නතුනි. එතනයි ජීවිත අවබෝධය, ජීවිත සැනසීම. කාරුණික වාසනාවන්ත ගුණබර පින්වත්නි, ධර්මදේශනාවෙදි මා මතක් කළා ඔබ අප හැම දිනාට ඉතා වැදගත් සූත්‍රයක් බව අපන්නක සූත්‍රය. ඉඩකඩ ලැබුණු පමණින් ඔබ තවත් කරුණු හොඳට අධ්‍යයනය කරන්න. එසේනම් පින්වත්නි, අද උතුම් වූ සද්ධර්ම දේශනාවෙන් ලබාගත් උතුම් කුසල ශක්තිය ලෝකපාලක ශාසන භාරධාරී ශිරු දෙවියන්ට පළමුව මේ පින් අනුමෝදන් කරමු. මා මුලින් මතක් කළ ආකාරයට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තමයි පින්වත්නි එදා ඉතිහාසයේ සිට ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම මේ උතුම් වූ සද්ධර්මයේ තිළෙන කළේ. මොනතරම් අද මේ රට තුළ විවිධ මාධ්‍ය ජාලා ඇති වෙලා තිබුණත් මා හිතන්නේ මා දන්නා පමණින් මගේ අවබෝධය හැටියට අතීතයේ සිට අද වර්තමානයේ තුලත් අනාගතයේ තුලත් මේ උතුම් වූ සද්ධර්මයේ ගෞරවයෙන් තිළින කරන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. ඒ තුළ සුදේශී සේවය තා වගකීමක් අරගෙන කටයුතු කරනවා. එසේනම් මේ ආයතනයටත් ඔබට අපට ආශිර්වාද ලබාගෙන සියලු දෙවියන්ට මේ පින් ලැබේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ අමාමා නිවංසප ලබා ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් එකවර අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. පින්වත්නි, අද උතුම් ධර්ම දේශනාවේ දායකත්ව ලබාගත් සදැහැති ගුණබර පින්වත් සියලු දෙනාම අදිස්ථාන කරගන්න. උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්ව ලබා දීලා උතුම් වූ දානමය පින්කමක් සිද්ධ කළා. සබ්බ දානං ධම්ම දානං ගිනාති. අපි සිදු කරන දාන අතර උතුම්ම උසස්ම දානය ධර්ම දානය. ඒ උතුම් පින්කමේ දායකත්වය ලබාගත සදැහැති ගුණබර පින්වත් හැම දෙනා නමින් මිය ගිය මාපිය ගුරුවර වැඩිහිටි සියලු දෙනාටත් අද මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ නමින් අප නමින් මිය ගිය හැම දෙනාටමත් මේ පින් ලැබේවා. මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටමත් උතුම් වූ අමහාමා නිවන් සැප ලැබේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් තෙරුවන් ගුණ බලයෙන් උතුම් වූ ජයශ්‍රීමා බෝධින් වහන්සේගේ ආශිර්වාද බලයෙන් ශ්‍රී දළදා හාමුදුරන්ගේ මහා ආනුභාවයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කළ ලොකු කුඩා සියලු දිනාටම ජීවිත ගමනේ සත්‍ය අවබෝධ වේවා, සම්මා දිට්ඨි ඇති වේවා, යහපත් වූ බෞද්ධ ප්‍රතිපදාව අවබෝධ වේවා. එපින් බෙලින් ඔබ මා ප්‍රාර්ථනා කරන ජාතියක් ජරාවක් මරණයක් නැත්තා වූ සදාකාලික සැප ඇති අති උතුම් අමාමා නිවන් සැප පිණිස ධර්ම දානමේ මහා පිංකමේ කුසල ශක්තිය සීතු වේවා, වාසනා වේවා, උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. සාදු සාදු සාදු. සුපින්නතුනි, මජ්ක්‍ධිම නිකායේ අපන්නක සූත්‍රය මාතෘකා කොට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වු දේශකයාණන් වහන්සේ ගම්පහ උඩුගම්පල සීතුව පාරේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරාධිපති
තලවතුගොඩ හෝකන්දර පාරේ ශ්‍රී සුගතාරාමාධිකාරී කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති දර්ශනපති පූජ්‍යපාද හඟුරන්කෙත චන්ද්‍රරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැම දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.